සුබ දවසක් කියලා මුලින් පිළිගන්නවා යකුලරාවනා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ වෙනදා වගේම විශේෂ වූ කාරණාවක් සම්බන්ධව. ඉතින් ගොඩක් අය අහලා තිබුණ දෙයක් තමයි මේ පලිඟු වර්ග පිළිබඳව අහලා තිබුණා. ඉතින් අද දවසේදී අපි වීඩියෝ පටය ගෙනල්ලා තියෙන්නේ මේ පලිඟු වර්ග පිළිබඳව ඉතාම විශේෂ වූ කාරණාවක්. දැන් අද දවසේදී මේ දකින වීඩියෝ පටය පිළිබඳව මේ වීඩියෝ එකේ ඕන හැටියට නැත්නම් අපි කියන්නේ මේ වීඩියෝ එක ෂූට් කරන කෙනා ඇත්තටම වීඩියෝ එක ෂූට් කරන්නේ මෙතන දැවැන්ත නිදන් වස්තුවක් තියෙන්න පුළුවන් ඒ නිදන් වස්තුව තියෙන ස්ථානය තමයි මේ තියෙන්නේ කියලා තමයි මේ වීඩියෝ එක පබ්ලිෂ් කරන්නේ. එතකොට ඇත්තටම අපි මේ පිළිබඳව තොරතුරු හොයාගෙන යනකොට මේක මේ දැවැන්ත මැණික් ගලක් කියලා තමයි කියන්නේ. එතන මේ රතු පාටට දිස් වෙන දැවැන්ත මැණික් ගලක් මේකේ තියෙනවා කියලා කියනවා සහ මේකේ විශේෂ බලයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේ කාරණා ගොඩාක් තියෙනවා. දැන් අපි ඉතිහාසය පිළිබඳව මේ ගැන හොඩුවා හොයාගෙන යනකොට අපිට ඇත්තටම මේ ප්‍රදේශය කොහෙද කියලා හොයාගෙන යනකොට අපිට හොයා ගන්න පුළුවන් වෙන්නේ ගම්පල රාජධානියට අයිති ඉතාම සුවිශේෂී ස්ථානයක් කියලා තමයි. මෙතන පාලමක් තියෙනවා. ඒ පාලම ළඟ තමයි මේ ලොකේෂන් එක තියෙනවා කියලා කියන්නේ. එතකොට මේ පාලම සහ මේ ලොකේෂන් එකේ ඔය කියනවා වගේ දැවැන්ත නිදන් වස්තුවක් නැත්තම් ඔය කියනවා වගේ ඒ කාලයේදී තිබුණ දැවැන්ත නිදන් වස්තුවක් තමයි මේ කියන මැණික් ගල. එතකොට මේ මැණික් ගල තමයි අද වෙනකොට මේ නිදහණියෙන් ගොඩට ඇවිල්ලා තිනවා. මේක ගන්න බෑ මේ උඩින් තියෙන ගල නිසා. ඒක නිසා මේ උඩින් තියෙන ගල කඩලා තමයි මේක ගන්න ඕනේ කියලා ඒ වගේ අර්ථයක් තමයි මේ මිනිසුන් මේ පිළිබඳව සමාජගත කිරීමක් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔය කියනවා වගේ දෙයක් මෙතන තියෙනවද කියලා අපි හොයාගෙන යනකොට ඇත්තටම මේ පලිඟු වර්ග රාශියක් අද වෙනකොට මේ ලංකාවෙන් හම්බ වෙලා තිනවා. ඉතින් මේ දැකියලා දැකන නැත්නම් මේ දකින පලිඟුව පිළිබඳව අපි කතා කරනවා නම් මේක කිරවනා ගණයේට අයිති පලිඟුවක් වෙන්නත් පුළුවන් නැත්නම් එතනින් එහාට ගිහිල්ලා ඉතා වටිනා කියන පලිඟුවක් වෙන්නත් පුළුවන්. හැබැයි නමුත් මේ වගේ රතු පාට පලිඟු රාශියක් ලංකාවේ තිබිලා තියෙනවා. ඒ පලිඟු තමයි ඒ කාලයේදී භාවිතා කරලා තියෙන ඉතිහාසයේදී විවිධ ලෙඩ රෝග සඳහා බෙහෙත් කරන්න මේ පලිඟු උරච්චි කරලා ගත්තා කියලා අපිට හොයා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ බෙහෙත් පලිඟුවද දන්නේ නැහැ මේකේ. ඉතින් ඊට අමතරව තව දෙයක් තියෙනවා. ඉතින් ඒක තමයි ඒ කාලයේදී විවිධ ගෝත්‍රකම තිබිලා තියෙනවා. ඉතින් ඒ ගෝත්‍රකම විවිධ විදිහට මේ පලිඟු භාවිතා කරගෙන තමන්ගේ ඇදහිලි නැත්තම් පූජා නැත්තම් අපි කියන්නේ ගොඩක් කලාවට මේ බන්ධන ක්‍රම නැත්තම් යක්ෂ වෙන්න පුළුවන් පෙරේත වෙන්න පුළුවන් කුම්බාණ්ඩ ඔය වගේ විවිධ විදිහේ මේ අමනුෂ්‍ය බලවේගත් එක්ක ගනුදෙනු කරන ක්‍රමයක් තිබිලා තියෙනවා. ඒ ක්‍රමයේ සඳහා භාවිතා කරලා තියෙන්නේ මේ වගේ විශේෂ වූ රතු පාටට හුරු පලිඟු වර්ග කියලා තමයි අපිට හොයා ගන්න පුළුවන් උනේ. ඉතින් ඒත් එක්ක මේ කියන පලිඟුව ඔය කියනවා වගේ මොන වගේද අපිට පේන විදිහට මේක දැවැන්ත මේ වටිනාකමක් තියෙන පලිඟු දෙයක් කියලා කියන්න බෑ. මොකද පලිඟු පිළිබඳව කතා කරනකොට ගොඩක් වෙලාවට ඒ වගේ දැවැන්ත වටිනාකමක් තියෙන පලිඟු නැහැ ලංකාවේ. ඉතින් ඒක නිසා මේ වගේ පැහැදිලිව මේ පොළවෙන් උඩට ඇවිල්ලා තියෙන මේ වගේ දෙයක් මේ ඔබ දකිනවා වගේ රතු පාට පලිඟුවක් ඇත්තටම තියෙනවා නම් ඒක මොන වගේද කියලා අපිට ලොකුවට අයිඩියා එකක් ගන්න බෑ. ඉතින් ඒක පැහැදිලිව චෙක් කරගන්න වෙනවා. සහ මේක ඔය කියනවා වගේ දෙයක් නම් පාලම ළඟ තියෙන නිසා මේක සමහරක් වෙලාවට ඒ කාලේ ඉඳලම තිබුණු නෝමල් අපි ඔය දකිනවා වගේ කිරවනා ගණයට අයිති පලිඟු විශේෂයක් වෙන්න පුළුවන්. ඉතින් අද දවසේදී මේ වීඩියෝ එකකින් අපි ඔබට කියන්න උත්සාහ කරන්නේ ඉතින් ලංකාවේ තියෙන හැම ඒ කියන්නේ මේ දකින හැම ගලක්ම වටිනා කියන ගලක් නෙවෙයි. හැබැයි මේ පිළිබඳව දැනුවත් වෙන එක හොඳයි. මේ පිළිබඳව හොයලා බලන එක ඇත්තටම හොඳයි. මොකද තමන්ගේ කකුලට පෑගෙන ගලක් වුණත් අද දවසේදී වටිනා කියන දෙයක් වෙන්න පුළුවන් කියලා අපි හැමදාම කියනවනේ. ඉතින් ඒවා ඒ නිසා මේ පිළිබඳව ඇත්තටම හොයලා බලන එක හොඳයි. ඉතින් නමුත් මෙතන ඔබට පේනවා ටිකක් අර ගැඹුරු තියෙන තැනක් වගේ. සමහරක් වෙලාවට මේක විශාල විදිහේ වතුරක් වෙන තැනක් වෙන්න පුළුවන්. ඒක නිසා ජීවිත අවදානමකුත් නැතුවම නෙමෙයි. ඉතින් ඒක නිසා ගොඩක් පරිස්සමෙන් මේවා පිළිබඳව අධ්‍යයනය කරන්න කියලා ඉල්ලීමත් එක්ක අද දවසේදී වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්න අමතක කරන්න එපා කියන ගමන් අදට අපි සමු ගන්නවා. ඕකේ, තැන්ක් යූ.